පින්ගත්ත අපි අදත් නැවතත් මේ මෙහි වීමක් සහිතව සක් මේ ඉඳගෙන කරන භාවනාවකටයි සූදානම් වෙන්නේ. ටිකක් හරි බරි ගහලා වාඩි වෙන්නයි තියෙන්නේ මුලින්ම. අපේ ඉරියව්ව හොඳින් සකස් වුණා නම් කයින් හොඳට සුවයක් පහසුවක් සහයෝගයක් ලැබෙනවා නම් අපිට ටිකක් දිගට අපේ හිත හදාගන්න වැඩේ කරගෙන යන්න පුළුවන්. කය නිතරම කරදර කරනවා නම් ඉරියව්ව නිතර වෙනස් කරන්න වෙනවා නම් ටිකක් අපි හදාගෙන යන එකඟතාවයට නැත්තම් හදාගෙන යන සතියට ඒකෙන් බාධාවක් වෙනවා. ඒ නිසා අපි ඉරියව්ව හොඳින් සකස් කරගන්න ටික වෙලාවක් වැය කරාට ප්‍රශ්නයක් නැහැ. කය ටිකක් හොලවලා පහසු විදිහට සකස් කරගන්නයි තියෙන්නේ. කය සමබර ඉරියව්වක් තියෙන එක වටිනවා. එක පැත්තකට ඇලවෙලා තියෙනවා නම් ටිකක් අමාරුයි. හැම පැත්තකටම යන්නේ නැතුව එක හොඳට එක සමාන අවධානය යොමු වෙන විදිහට තියෙනවා නම් එතකොට අපේ කයේ සමබරතාවයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. අදත් අපි ටික දෙනෙක් මෙතන එකතු වෙලා ඉන්නවා. අනිකුත් වැඩ රාජකාරී නවත්තලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැප වෙලා තිනවා. ඉතින් අපි සියලු දෙනාගේම මේ යහපත් බලාපොරොත්තුව මේ ආධ්‍යාත්මික ගමන සාර්ථක වේවා කියලා. ඉතින් අපි සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සහගතව විනාඩියක් අපි ගත කරමු. සියලු දෙනාගේම සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට වේවා. අද දිනේත් හොඳින් සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාව සැලසේවා කියලා අපි මෛත්‍රී සහගතව විනාඩියක් කිමු. අපිට අපේ කයට හිත ගන්න පුළුවන්. දැන් අපි හොඳින් වාඩිලා ඉන්නවා. හිටගෙන නෙමෙයි, ඇවිදිනවා නෙමෙයි, සැතපීලා නෙමෙයි. හොඳින් අපි පහසුවෙන් වාඩිලා ඉන්නවා. මේ සරල වාඩි වෙච්ච ඉරියව්වට හිත ගන්න බලන්න. යම් යම් සලකුණු තියෙනවා දැන් අපි හොඳින් වාඩිලා ඉන්න බවට. පාද නැමිලා තියෙනවා. අත් දෙක එක අතක් මත අනිත් අත තැම්පත් වෙලා තියෙනවා. හිස කෙලින් තියෙනවා. කයේ උඩු කොටසේ බර යටි කොටසට දැනෙනවා. හොඳින් මේ මොහොතේ කය තුල අපි සිහිය පවත්වනවා. ඇස් දෙක බොහොම ස්වාභාවික විදිහට වැහිලායි තියෙන්නේ. හිර වෙලා, තද වෙලා නැහැ. නළල රැලි වෙලා, හිර වෙලා නැහැ. බොහොම ස්වාභාවිකව තියෙනවා. දත් තැන්දි එකට තද වෙලා, හිර වෙලා නැහැ. ලිහිල්ව තියෙනවා. මුළු හිස ප්‍රදේශයේම මුළු මුහුණම බොහෝම සැහැල්ලුවෙන් තියෙනවා.
බෙල්ලත් කෙලින් තියෙනවා. තද වෙලා නැහැ, හිර වෙලා නැහැ. උරහිස් දෙකත් ස්වාභාවිකව තියෙන්නේ. ඕන්ට වඩා ඌමනාවෙන් හොසවලා නැහැ. සාමාන්‍ය විදිහට තැම්පත් වෙලා තියෙනවා. අත් දෙකත් පාදවලට තද කරගෙන නෙමෙයි ඉන්නේ. බොහෝම නිදහසේ තැම්පත් වෙලා තියෙනවා. කයේ කොහේවත් විශේෂයෙන් ආතතිගත වෙච්ච ස්වභාවයක්, තද වෙච්ච ස්වභාවයක්, හිර වෙච්ච ස්වභාවයක් නැහැ. මුළු කයේම සැහැල්ලු බවක් තියෙනවා. හිත අතීතයට ගියොත් ඒ කිසිම මතකයකට වටිනකමක් දෙන්න එපා. ඒ සිදුවීම් මතක සියල්ල අවසానයි. දැන් අපි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න දරන උත්සාහයක්. වර්තමානයට හිත ගන්න. අනාගත බලාපොරොත්තු ඔස්සේ, අපේක්ෂාවන් ඔස්සේ හිත ගියත් තාම අනාගතේ පැමිණලා නැහැ. ඒ නිසා කිසිම බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, සැලසුම් කිරීමක් ඔස්සේ හිත යන්න නොදී මේ සරල වර්තමානයට හිත ගන්න. අපි මේ මොහොතේ මෙතන දැන් වාඩිලා ඉන්නවා. කායික සුවයෙන් වාඩිලා ඉන්නවා. ඉරියව්වට හොඳින් හිත පැමිණියා නම්, සතිය පිහිටියා නම් දැනෙනවා මේ කායිකව નિરાයාසයෙන් සිද්ධ වෙන යම් යම් ක්‍රියාවලීන් තියෙනවා. විශේෂයෙන්ම හුස්ම ගැනීමේ ක්‍රියාවලිය નિરાයාසයෙන් සිද්ධ වෙනවා. බලෙන් හුස්ම ගන්නවා නෙමෙයි, උවමනාවෙන් හුස්ම ගන්නවා නෙමෙයි, කය විසින්ම හුස්ම ගන්නවා. හුස්ම ගන්නවත් එක්කම උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. උදරයේ මදක් ඉස්සරහට නෙරාගෙන එනවා. උදරය පිම්බෙනවා. මේ පිම්බීමේ මුළු ක්‍රියාවලියේම දැනුවත් වෙන්න උත්සාහත් වෙනවා. හුස්ම පිට කරනවත් එක්ක නැවතත් උදරය ආපස්සට ගමන් කරනවා. හැකිලෙනවා. හැකිලීමේ මුළු ක්‍රියාවලියේම දැනුවත් වෙන්න උත්සාහත් වෙනවා. නාසිකාග්‍රයට හිත දාගෙන නම් ඉන්නේ. හුස්ම ගැනීමේදී වායු ධාරාවක් ඇතිලීගෙන ඇතුළට යනවා. නැත්තම් සිසිල්ව තේරෙනවා. හුස්ම පිට කිරීමේදී වායු ධාරාවක් පිටතට ඇතිලීගෙන යනවා. නැත්තම් උණුසුම්මට දැනෙනවා. මේ ඍජු දැනීමත් එක්ක හිත පවත්වන්න, සිහිය පවත්වන්න අපි උත්සාහත් වෙනවා. ළඟ ළඟ තියෙන හුස්ම රැලි කීපයක්
පිම්බීම් හැකිලීම් වාර කිහිපයක් අඛණ්ඩව දැක ගන්න උත්සාහත් වෙන්න. පිම්බීමක් ගානේ සතිමත් වෙනවා. පිම්බීමේ මුල ස්වභාවය තේරෙනවා. මෙද ස්වභාවය තේරෙනවා. අග ස්වභාවය තේරෙනවා. සෙමින් පිම්බීම අවසන් වුණාම පොඩි විරාමයකට අවස්ථාව තියෙනවා. ඊළඟට හැකිලීමේ ක්‍රියාව පටන් ගන්නවා. සෙමින් හැකිලීම සිද්ධ වෙනවා. ක්‍රමානුකූලව දැනීම වර්ධනය වෙනවා. අවසානයේ නොදැනී යනවා. ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් පොඩි විරාමයක් තියෙනවා. ඊළඟට ඊළඟ පිම්බීම පටන් ගන්නවා. මේ මුළු චක්‍රයේම, මේ මුළු ක්‍රියාවලියේම සතිමත්ව හිත වික්ෂිප්ත කරගන්න නැතුව වීරිය සමාධිය වැඩෙන විදිහට, සමබර වෙන විදිහට සිහිය පවත්වනවා.